ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. විදුලි බල මණ්ඩලයේ වගේම අමාත්‍යාංශය මූලික වෙලා දැනුවත් කිරීම් කීපයක් තිබ්බා. ඒ වගේම ප්‍රසන්ටේෂන් කීපයක් තිබ්බා. ඒවට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාටම ආරාධනා කරා ඇමතිතුමා, ඒ වගේම අදාළ නිලධාරීන්, ඒ අදාළ විශේෂඥයෝ ඇවිල්ලා මේ මහා ලොකු මවන බිල්ලා ගැන පැහැදිලිව වගන්තියෙන් වගන්තියට කරුණෙන් කරුණට පැහැදිලි කිරීම කරා. හැබැයි ඒවට ඇවිල්ලා පොඩි කීන් කෙඳිරි ගාලා විපක්ෂ නායකතුමත් ආවා, හිටපු විදුලි බල ඇමතිතුමත් ආවා. ඒ වගේ සියලුම දෙනා ඇවිල්ලා තමන්ට තියෙන ප්‍රශ්න ගැන නිවැරදි කළා. එහෙම යම් යම් කතා නිවැරදි කරගෙන, ඒ කරුණ නිවැරදි කරගෙන ඒ අදාළ විශේෂඥයෙන් උත්තර ගත්තා. අරගෙන මේ වෙලාවේ මම ඒ අවස්ථා දෙක තුනකටම සහභාගී වුණා. මම දැක්කේ නෑ මේ මහා ලොකු මේ ඉදිරිපත් කරන කාරණා ඒ ප්‍රසන්ටේෂන් වලදී. එහෙම නැත්නම් මේ පනතේ ඒ පිළිබඳ කරන අදහස් දැක්වීමේදී කිසිම ගැටලුවක්. ඒ වගේම ඒ හිටපු එක්තරා ඇමතිතුමාට මං අහගෙන කියන කැන්ටින් එකේදී මේ මට පොඩි ප්‍රශ්න දෙකක් තුනේ ඒ ප්‍රසන්ටේෂන් එකේදී, ඒකත් විශ්න මේ निराකරණය කරගත්තා. එම අවුලක් නෑ මේ පේන තරම් කියලා. ඒ වගේම සභාපතිතුමියනේ අර සමග ජන බලවේගයේ බ්ලූ ප්‍රින්ට් එකේ 22 වෙනි පිටුව හොඳට කියවුවා නම් 22 23 පිටුවල තියෙනවා මේක. මේ පනතේ විදිහටම තොරතුරු තියෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ ඉදිරිපත් කරපු කාරණාවල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ එනර්ජි කියන්නේ බලශක්තිය පිළිබඳ කාරණාවේදී 8 වෙනි කාරණාව ඉතා පැහැදිලිවම මේ අද ඉදිරිපත් කරන පනතේ කාරණා. මම මේ රටේ බලන් ඉන්න ජනතාවට කියන්න කැමති මේ බ්ලූ ප්‍රින්ට් එකත් සමග ඒ වගේම ජාතික ජන බලවේගයේ ඉදිරිපත් කරපු ලියවිල්ල ඒ කාරණා බ්ලූ ප්‍රින්ට් එකේ 22 වෙනි පිටුව 23 වෙනි පිටුවත් ඒ වගේම ජාතික ජන බලවේගයේ 8 වෙනි කාරණාවත් හොඳට කියවලා අද ඉදිරිපත් කරන පනතේ කාරණාත් හොඳට කියවන්න. එතකොට ඔබ තමුන්නාසලාට රටේ ජනතාවට පේනවා මේකේ තියෙන වෙනසක් නැහැ කියන එක. මොකද වචනවල හැඩේ, වචනවල සමහර වචන ලියලා තියෙන විදිහට යම් යම් කාරණා අනුව තියෙනවා. නමුත් මූලික හරය ඉතා පැහැදිලිව මේ පනතේ කාරණාම තමයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මේ වෙලාවේ කියන්න කැමති, මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට පසුගිය කාලවලදී මේ ලංකා විදුලි බල මණ්ඩලයේ පමණක් නෙමෙයි, මේ විදුලි පරද විතරක් නෙමෙයි, බොහෝ රාජ්‍ය ව්‍යාපාරවල මේ අනපනත් මේ නවලොවට ගැලපෙන විදිහට, ගෝලීය තරගකාරීත්වයට ගැලපෙන විදිහට, නවලොව කළමනාකරණ කරුණුවලට ගැලපෙන විදිහට, තියෙන ජාතික අවශ්‍යතාවයන් විදිහට, ඒ වගේ පුද්ගලික රාජ්‍ය ව්‍යවසායකයන් කොහොමද එකිනෙකට ප්‍රශ්නයක් නොවි තරගකාරීව ක්‍රියාත්මක කරන්න කියන කාරණා පිළිබඳ ලොකු අධ්‍යයනයක් කරන්න ඕනේ. එහෙම නැතුව මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ තර 5 වෙනි පාර්ලිමේන්තුවේ 2 වෙනි පාර්ලිමේන්තුවේ තියෙන සම්මත කරපු පනත් කතා කරගෙන මේ නිකන් බොරුවට කොරහයි කිඹුල්ලු දෙකල වැඩක් නැහැ. ඒ වගේ මම විශේෂම කියන්න කැමති මේ අර හැමදාම හැමතිස්සෙම කොහෙන් හරි කැරගෙල යන්නේ රාජපක්ෂලා ළඟට මොන ආණ්ඩුවෙත් වැරදි තියෙනවා, මොන ආණ්ඩුවෙත් අපිට එකග වෙන්න බැරි කාරණා දෙනවා. මොකද විශේෂයෙන්ම මම නවක මන්ත්‍රීවරයෙක් විදිහට මොන රජයක් මොන ජනාධිපති කෙනෙක් කවුරු වැරද්දක් කරන ඒ සම්බන්ධයෙන් අපේ විවේචන තියෙනවා. දැන් මම විශේෂයෙන්ම කියන්න කැමතියි මේ ජාතික ජනන පද්ධතිය, එහෙම නැත්නම් ජාතික ජනන සැලැස්ම මේ හැම රජයක්ම ඉතාමත්ම අසාර්ථක විදිහට තමයි කළමනාකරණය කරේ. මම පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්. DS සේනානායක මැතිතුමාගේ කාලේ මෙගාවොට් 61යි ජාතික පද්ධතිය එකතු වුණේ. ඒ වගේම ජෝන් කොතලාවල මැතිතුමාගේ කාලේ 0.1යි. ඒ වගේම සිරිමා බණ්ඩාර මැතිණියගේ කාලේ මෙගාවොට් 6ක් එකතු වුණා. ඒ වගේම DS සේනානායක සිරිමා JR ජවර්ධන මැතිතුමාගේ කාලේ මෙගාවොට් 900ක් එකතු වුණා. ඒ වගේම ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ මෙගාවොට් 107
හතලියක් එකතු වුණා. ඒවගේ චන්ද්‍රිකා මැතිනිගේ කාලේ 225ක් එකතු වුණා. ඒවගේම මහින්ද රාජපක්ෂ මැතිතුමායි කාලේ මෙකොට 1250ක් එකතු වුණා. ඒවගේම අර මේ මහාලොකු ආර්ථික ඔස්ථාරලා ඉන්න ඒවගේම 2015 මහා දැවන්ත දැනුමත් තියෙන ඒ ප්‍රබුද්ධ විචාරකයෝ ඉන්න ඒ මම අහන්න කැමති ඒ රජය යාපාල රජය ජාතික පද්ධතියට මෙගොඩ් ගියක් එකතු කරාද කියලා. ජාතික පද්ධතියට ගියත් එකතු කරේ. බින්දුවක් එකතු කරලා අද මේ ජනන සැලසුමක් 2000 මම උදාහරණයක් විදිහට කියන්නම්. 2010 2021 ජනන සැලසුම අනුව මෙගාව 2032ක් එකතු කරන පද්ධතියට. හැබැයි 2019 ආණ්ඩුවෙන් ගෙදර යනකොට 2020 ජනවාරි වෙනකොට පද්ධතියට කිසිම මෙගාවොට් එකක් එකතු කරන්න බැලුව තමයි කට්ටියගේ. දැන් ඒ කට්ටිය මෙතන ඇවිල්ලා ලොකු කතන්දර කියන සම්දර්ශන කියන නමුත් ස්ථිත්‍ය ඇත සත්‍ය මේකයි. ඒක නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ අනපනත් අනිවාර්ය වෙනස් වෙන්න ඕන. අපි දැක්ක පහුගිය කාලෙත් අපි මේ වගේ මහා වාදයක් කරා පුනර්ජනනීය පද්ධතිය එහෙම නැත්නම් සූර්ය බලය සහ සුලම් බලය මේ පද්ධතියට එකතු කරගන්න අවසර නොදීම තුල විදුලි බල මණ්ඩලයේ අමාත්‍යංශයේ බලවත් මාෆියාවක් තිබුණා. ඒ පනතේ ඕආර් ඕ කියන වචනය අල්ලගෙන වසර ගණනාවක් අපිට බැරි වුණා පද්ධතියට පුනර්ජනනීය විදුලිය ගේන්න. ඒ වගේම තමයි ඉතා සැලසුම් සහගත මේ ගෝලීය තරගකාරීත්වයත් එක්ක ගෝලීය අපේ මේ රටට අතපොපු රටවල් වලට අවශ්‍ය වෙනවා මේ ජනන සැලසුම ලවුල් කරලා මේ පද්ධතිය නවුල් කරලා ඒ වගේම අපේ රටේ මේ බලශක්ති අර්බුදයක් නිර්මාණය කරලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මේ පහුගිය කාලේ පුරාට අපි හොඳ නිරීක්ෂණයක් කරොත් එහෙම ඇමරිකාවේ LNG බලාගාරයට ආයෝජනය වෙනකොට ඒකට තවත් බිට් කරපු අනිත් රටවල් මොකද කරේ? ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් වෙනත් වෘත්තීය සමිතිවල බලල්ලත් ලව්වා ඒ ඒ ඒ ආයෝජන එහෙම නැත්ේ බල විදුලි බලාගාර හදන්න ඉඩ දෙන්නේ නැහැ. උද්ඝෝෂණ කරනවා. සාම්පූර් බලාගාරයේ මෙගොඩ් 500 හදන්න දුන්නේ නැහැ. ඒ වගේම උමාඔය හිලා අල්ලගෙන මහලොකු නාටකමක් නැටුවා. දැන් හිල සනීප වෙලා තියෙන දැන් මේ දැන් පේනවා ඊයේ ඇමතිතුමිය ඒ හිල නිසා හිලක් අල්ලගෙන දඟලපු නිසා රට වෙච්ච ආර්ථික හානිය හිලේ ජනතා විමුක්තිපෙරමුණේ හිල නිසා බොරු හිල නිසා රටට වෙච්ච හානිය කිව්වා අවුරුදු 7ක් අක්කර 21000ක් වගා කරන්න බැරි වුණා. වසරකට රුපියල් බිලියන 9 ගානේ රුපියල් බිලියන ගණනාවක් බිලියන දල වශයෙන් මිලියන 63ක් රටට පාඩු වුණා. ඒ වගේ මහා දෙවන්ත පාඩුවක් කරලා තියෙනවා. ඉතින් මේක නිසා මම මේ විශේෂයෙන්ම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක් අපිට අපේ රටේ මේ ජනන සැලැස්ම සාහසිකව හිතාමතා මේ රටේ ඉන්න බලල්ලත් ලව්වා ඒ ජනන සැලැස්ම කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව මේ රටවල් වලට තියෙන අවශ්‍යතාවය වෙනස් විදියට මේ රටේ ජාතික ආරක්ෂාව බිඳවට්ටලා රට තමන්ගේ ග්‍රහණයට වක්‍රාකාරව අරගෙන තමන්ට ඕන විදිහට නටවන්න තමයි ගොඩක් රටවල් උත්සාහ කරන්නේ. ඒක නිසා විශේෂයෙන්ම මේ අදගෙනන පනත තුලින් ඉතා විනිවිද භාවයෙන් පැහැදිලිවම මේ කළමනාකාරීත්වය කාර්යක්ෂමතාවය ඵලදායීතාවය බලන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි අද අපිට මේ පහුගිය දවස් ටිකේම මේ මාධ්‍යෙන් මේ සම්බන්ධයෙන් කරන විවේචන බැලුවට පස්සේ ඒ විවේචනවලදී පොඩි පොඩි කෙඳිරි තියෙන අපිත් මේකට කැමති මේක හොඳක් තියෙනවා ඒකෙන් එනවාට මේක පොඩි මෙන්න මේ වගේම වෙනස් වුණා නම් හොඳයි මේ වගේ දේවල් වුණා නම් හොඳයි කියලා කියනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දීලා තියෙන ඒ නිර්දේශ අකුරක් නැර පිළිපැදලා ඉතා විනිවිද භාවයෙන් තමයි අද මේ පනත මේ ජනගත කිරීම කරන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද ජනතාව විශාල පීඩනයකට පත් වෙලා ඉන්නවා මේ අතීතයේදී එක එක රජයන් කරපු වැරදි ප්‍රතිපත්ති නිසා. අපි දැක්ක පහුගිය කාලෙත් මම දැක්ක කලින් විපක්ෂ කවුරුහරි කතික මහත්තයෙක් කියනවා මේ ලක්විජය බලාගාරයේ අර මෙගාවොට් 300 නැතුණා කියලා. ඇත්ත. ඒ වගේම හිටපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාව ගුණාට අන්දලා කුලප්පු කරලා ඒ වගේ ඒ පද්ධතියට එකතු කරන්න තියෙන ඒ මෙගාවොට් ප්‍රමාණය
නැති කරන්න යම්කිසි සැලසුම ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමයි පහුගිය කාලය පුරාවට අපිට නිරීක්ෂණය කරපු කාරණානුව ලංකා විදුලි බල මණ්ඩලය අපි මේ හැම නිලධාරියෙක් ගැනම හැම සේවකයෙක් ගැනම ඒ වගේ වෘත්තිය භාය වැඩ කරන අය ගැන නෙවෙයි, අතිශය දූෂිත අතිශය විනිවිදවායකින් තොර වැඩකටයුතු කරා. මෙගාවොට් එක ගානේ මෙගාවොට් 50ක ජෙනරේටර් ගෙනල්ලා මහා බලවත් දූෂිත ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒ වගේම යහපාල ආණ්ඩුවේ මේ ආණ්ඩුවට සම්බන්ධ වෙන තාමත් ඒ අද සමාන නිලධාරීන් ඒස් පව ඇඹිලිපිටිය බලාගාරයේ රජයට අහිමි කරා. ඒ වගේම විවිධ ක්‍රියාමාර්ග නිසා අද වෙනකොට විගණන වාර්තා අනුව මහා බලවත් විනාශයක් මේ රටට කරලා තියෙන මහ ජනතාවගේ මුදල් බලවත් ලෙස කාබාසිනිය කරලා තියෙනවා. ඒක නිසා මේ කොයි අප්පු ආමිලාටත් කොයි පැත්තේ ඉඳන් කයිවාරු ගැහුවට හැම තැනම ඒ කිල්ලෝටවල හුණු තියෙනවා. ඒක නිසා කරුණා කරලා ඒ අතීතයේ වෙච්ච වැරදි යලි ඇති වෙන්න දෙන්න නරකයි. ඒ වගේම නික හැංගීම් බරව එවන් නැත්නම් ජනතාව පිනවන ඒවට වැඩිය ජනතාවට නිවැරදිව ජනතාවගේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් ජනතාවාදීව අපි වැඩකටයුතු කරන්න ඕන, නිවැරදි තීරණ ගන්න ඕන. සමහර තීරණ හරි අමිහිරි තිත්තයි, නමුත් තිත්ත උනත් සත්‍ය තමයි අපි ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව බොරු. ඒ වගේම මම අවසන් කරනවා සභාපතිතුමියනි, කොරහේ කිඹුල්ලු දැකලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ස්තුතියි ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා.